දන්නවනේ ජෙජු අටේටම බීච් එක තේර නිසා එක එක බීච් එක එක විදිහයි. ඉතින් එකේ ඒ වටේ වෙන වෙනම තියෙනවා වරයිටිස්. නෑ වරයිටිස් නෙවෙයි, මොකක්ද කියන්නේ? එක එක බීචස් වල එක 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 විශේෂතාවය. ආ යුනික්නස් අන්න. ගෙදර යන්න හිතුවා. Welcome to Jeju. කියන්නේ ইনফরমේෂන් දෙන්නේ ඒගොල්ලෝ මේ විදිහට arrange කරලා තියෙනවා. ඉතින් ඒ නිසා හරිම ලේසි යන්න එපා. මම ඔයාලට කිව්වේ එක තැන ඉන්න. අර බබෙකුත් වඩාගෙන. ඉතින් Jeju වල මේ වගේ ইনফরমේෂන් සෙන්ටර්ස් තියෙනවා. තියෙන වගේ මෙතන තියෙන්නේ වෝල්කනික් රොක් ෆෝමේෂන් වලින් පස්සේ ඇති වෙච්ච රොක් ෆෝමේෂන්ස් මෙතනක් තියෙන්නේ. ඉතින් මොනවද මම කියන්නේ? අරවඩ මොනවද කියන්නේ? අරවඩ මොනවද කියන්නේ? නෑ ඒවට ඒවට ලස්සන නමක් තියෙනවා. ඒවට ලස්සන නමක් තියෙනවා. තේනේ මම බහිනා. ෆොටෝ ටික මෙතන ගහන්න ඕන නේද? නෑ මෙතන ගහන්න. මේක තමයි ප්‍රමෝට් කරන්න තියෙන්නේ. කෝස්ටල් බීච් රෝඩ් එකේ ඉඳලා රේන්බෝ කෝස්ටල් රෝඩ් එකේ. ඉඳලා අපි ඊළඟට යන්න හදන්නේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. දැන් අපි මේ tour එකේදීම dream මොකද? එම ඔයගොල්ලන්ට පේන ඇති ඈතින් තියෙනවා මේ බීච් එක. ජෙජු සිටි ටුව එක අපේ ඊළඟ ස්ටොප් එක තමයි ජෙජු ෆෝක් නැචරල් ඇන් හිස්ටරි මියුසියම් කියන්නේ. ඉතින් ඔන්න අපි එතනට ආවලන්ට පිටපසෙන් පේනවා ඇති ජෙජු වලටම ආවෙන එක වෙච්ච තවත් අයිකන් එකක්. ජෙජු නැචරල් හිස්ටරි මියුසියම් එකේ විස්තරාත්මක වීඩියෝ එකක්. දැන් ඉන්නේ ජෙජු නැචරල් හිස්ටරි නැචරල් ඇන් හිස්ටරි මියුසියම් එකේ. ඉතින් අද වීඩියෝ එක අපි දැන් ඉන්නේ ජෙජු ෆෝක් නැචරල් ඇන් හිස්ටරි මියුසියම් එකේ. ඉතින් සිම්බලික් පවර් ඔෆ් ජෙජු ස්පෙෂල් සෙල්ෆ් ගවර්නින් ප්‍රොවින්ස්. චෙරි බ්ලොසම්. නෝ නෝ ඉට්ස් නොට් චෙරි බ්ලොසම්. මොකද අර අනිත් පවර් එක, අර බොගනිලාවක ඒක තමයි මෙහි සිම්බලික් පවර් එක නේ. වා ගිව චෙරි බ්ලොසම් කියලා. අපිට පුළුවන් නම් ලංකාවේ ටූරිසම් හොඳ තැනකට ආව යන්න අපිට අනිවාර්යයෙන් මේ දෙක කරන්න පුළුවන්. මොනවද කිව්වද මන්දම?
මෙතන තියෙන ජජු වල ගොඩ්ජවල් ෆොරස්ට් හැදුණු හැටි. අපි ගොඩ්ජවල් ෆොරස්ට් එක ගැන වීඩියෝ එකක් මීට කලින් එකෝලෑන්ඩ් අපේ ප්ලේලිස්ට් එකෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන තියෙන කොහොමද ගිනි කඳු පිපිරීමකින් පස්සේ ගොඩක් විවිධත්වයකින් යුක්තව වනාන්තර පද්ධතියක් එක්ක ගොඩ්ජවල් ඒරියා එකක් හැදෙන හැටි. මේ එක්සිබිෂන් හෝල් එකේ තියෙන්නේ කොරියන් ජාතික කොහොමද ඒගොල්ලොන්ගේ සීසන්ස් වලදී ප්‍රිපෙයර් වුණේ කියලා කාරණාව ගැන හොඳට විස්තර වෙන විදිහට ඩිස්ප්ලේ අරේන්ජ් කරලා තියෙනවා. ඉතින් ජජු කියලා කියන්නේ සීසන්ස් හතරටම මුණ දෙන අයිලන්ඩ් එකක්. ඉතින් වින්ටර් එකේදී කොහොමද ඒගොල්ලෝ ප්‍රිපෙයර් වුණේ, වගේම සමර් එකේදී ෆෝල් එකේදී කොහොමද ප්‍රිපෙයර් වුණේ කියලා අදහසක් හොඳට ගන්න පුළුවන් මේ මියුසියම් හෝල් එකේදී. ඉතින් උගුලන් බලාගන්න පුළුවන් ඒගොල්ලෝ මොන මොන දේවල්ද වින්ටර් එකේදී යූස් කරලා තියෙන්නේ කියලා, බ්ලැන්කට් කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ, එතකොට ඇත්වැසුම්, හිස්වැසුම්, ඒ වගේම පාවැසුම්, ඒ දේවල් කොහොමද යූස් කරේ කියන කාරණාව මෙතනදී හොඳට බලාගන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා ෆෝල් එකට කොහොමද ඒගොල්ලෝ ප්‍රිපෙයර් වුණේ කියලා. මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා කොරියන් ජාතකයන්ගේ විශේෂ ෆෙස්ටිවල් එකක් තියෙනවා චුසොක් කියලා. ඒගොල්ලෝ මේ උත්සවයේදී ඒගොල්ලොන්ගේ අරමුණ වෙන්නේ මුතුන් මිත්තුන්ට, ඒ වගේම ඒගොල්ලොන්ගේ වැඩිහිටියන්ට තෑන්ක්ස් ගිවින් එකක් විදිහට තමයි මේ උත්සවයේ අරමුණ කරගෙන කරන්නේ. ඉතින් ඒ උත්සවය කොහොමද ඒ කාලේ ප්‍රිපරේෂන් වුණේ කියන කාරණාව මෙතන ඩිස්ප්ලේ කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා සමලකේදී ඒගොල්ලෝ මොන විදිහ හැඳුන් දැන්දේ, ඒ මොන විදිහේ දේවල්ද පාවිච්චි කරේ කියලා. සංකේතම් වෙන්න ඕනි මේ. සංකේතම් මෙතන තියන්නේ කොරියන් ජාතකයේ සම්ප්‍රදායික ඇඳුම. උරුන්ට බලාගන්න පුළුවන් එක නිව්ය ඩ්‍රෙස් එක විදිහට තමයි මේ ඩ්‍රෙස් එක ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ. ඉතින් ඉස්සර කාලයේ නිව්යේකට කොරියන් ජාතික ඇඳලා තියෙන්නේ මෙන්න මේ ඩ්‍රෙස් එක තමයි. මේක ඒගොල්ලොන්ගේ සම්ප්‍රදායික ට්‍රැඩිෂනල් මොකක්ද ඩාන්ස් එකක් කට යස් කරන එකක්, සම්ප්‍රදායික නැටුමක් වගේ. අපිත් තියෙන්නේ බලිතොවිල් ඒ වගේ දේවල්, ඒ විදිහේ දෙයක් තමයි මෙතනදී කරලා තියෙන්නේ. තියන්නේ අර ජජු කියලා කියන්නේ විමන් ඩයිවර්ස්ලා තාමත් ඉන්න දූපතක්. ඉතින් ඒගොල්ලෝ කිමුදුම් කරලා බෙල්ලෝ එකතු කරන එක ඒගොල්ලෝ තාමත් ජීවනපාය විදිහට කරනවා. ඉතින් ඒ දේවල්ට ජජු ජාතිකය යූස් කරපු දේවල් තමයි මෙතන ඩිස්ප්ලේ කරලා තියෙන. අනික සීවීඩ් බෙල්ලෝ දෙකම ගැන ඩිස්ප්ලේ වෙන විදිහට තමයි මෙතන ඉගෙන. කිමුදුම් උපක්‍රම කොහොමද ඒ කාලේ යූස් කරලා තියෙන්නේ, හැම දෙයක් ගැනම මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඔන්න අපි ආපහු ජජු සිටිට එක පටන් ගන්න තමයි ආවේ. ඉතින් බස් එක එනවා, අපි එහෙනම් යන් ඉදිරි ටිකක්. ගොඩක් ස්තුතියි අපිට දිගටම channel එක subscribe කරන්න.